මේ ආවරණය ලබාදීම සම්බන්ධුව ප්‍රථමේ මතක් කරන්න්ඩෝනේ අපේ චමුදීත සමර වික්‍රම මාධ්‍යවේදයා සම්බන්ධුව මේ වෙනකොට ඔහුගේ විඩියෝ පටයක් සමාජගත වෙලා තියෙන ඔහුට මරඳ තර්ජනැතිය නොයි කියලා. ඉති මේ රටේ ප්‍රධාන පෙළේ මාධිවදී කැටියට හඳුන්නඩ පුළුවන් චමුජත සමර වික්‍රම සහෝදරය. එය එයාගේ ආරක්ෂාව සබන්ධුව මේ වෙලාව සිවිල්්‍ර ආකාරික ැටිය ප්‍රථමයක්. මේ කැන සොයාබල්ල කටයුතු කරන්න කියලා පොලිස්ප්‍රතිරපතුමාට කියා සිත්නෝ. මේ පමණක් නෙේ මේ අද විශේෂයෙන්ම කතා බාටලක් වෙච්ච දෙයක් තමයි පියවුමිහන්ස මාලි. පිම්ිහසමාලට සරත්වරසය කර අමහත්්‍යතුමා. යට ඇද මේ ඉඳලම ලබා දෙන්නට කටයුතු කරලා තියෙනවා. හෙවිතරන්න මේ බස්සක නවතාලන්දට කතා කරලා තියෙනවා. ඒක ඒගන ඇත්තව වශයමන් ලැජ්වෙනවා මේ රටේ මොකද මේරටේ දුගේ දුපත් ජනතයි කොඹ ස් ්‍රික තුට න්දන්. එ එතුමා මේ වගේ ක්‍රියාදාමයක් කරන්ඩ කලින්. එතුමාට හිතන්ඩ තිබ්බා දුප්පත් අම්මගෙන් අම්මගෙනෙක් පාරට ඇවිල්ල තියෙනවා තමන්ගේ දරුවන්ට කෑමටි කරයියන්න. ඒ අරයි අන්ඩ ආපුේලාේ ඒ අම්මව කුදුලගෙන යනවා පොලිසියෙන්. අන්න ඒවෙලා විදිරිපත් වෙලා තිබනං. සරත්වයට සේකර අමාත්‍යතුමා මේ රටේ ඉන්න දුගයා වෙනුවෙන් පෙනී හිත්න උත්තමයක් කියලාපට කියන්න පුළුවන්. නමුත් අද ලැජ්ජාවට පත්වෙනවා ඒ වගේම මේ පූර්වාදර්ශ මේ රටට දෙන්නේ මේ දන් නගාධපොත්තු උත්තුමෙක් කුරුණෑය කල කෙක් අප නවා පොිසිය තියාගෙන. එතකොට ඒගොල්ල මේ ජනතාවට දෙන පූර්වා දර්ශය තම මිනිස්සුන් කරන්න. ඒයින්ද එකරටක් එක නීතියක් එනක මේක සාධාරය නෑ මේකනයා ඇත්‍රමකොත් පොත්් දෙකක් නීති දෙකක්. මේ මනිස්සුන්ට තියෙන්නේ. අද මනිස්සු ඇත්තරම කියනන මේ රජයහිද මාර්ර විදිර පීරාවට පත්වෙලා තියෙනව සහදුරෝන්නේ. දැම් බලන්ඩ අධිවේග මාර්ග නිසා මීර්ගම මීර්ගම ප්‍රදේශයේ නාම්බුලෝ ප්‍රදේශී අයට වෙලා තියෙනවා. ඒ නාම්ුලෝ ප්‍රදේශය වසල තියෙකටත් මේ වගේ සිද්ධීන් වලට මුණ පාලන. එතකොට බලන්ඩ මේ අධිවේගේ මාර්ගෝල්ට පස්පුොරෝල මේ ඇල මාර්ගැල් වැහිලා යෙද්ද. ඇත්තවසයම කියනවන මොකද මේක අපේ පරිපාලනේ. ජනතාව වෙනුවෙන් එට මේ පාලකයම් මොනවද කරන්න කියෙන ගැටලුව අපිට ඇතියෙනවා. ඒවගේ මතම මේ නැවක් කොවිද යන නැවක්ඇැවිල්ලා. අපේ මූදු ප්‍රදේශයේ ගිනිපත් වෙලා අපේ මීගමයේ දීවරයෝ. ඒවගේ මූදු ප්‍රදේශයේ ජීවත්වයෙන නතාවට දුර්ගන්ධීම් බැරිවෙලා තියනවා. අද මූද ආසාාවට ගිල්ල පාගණ්ඩ බෑ කකුල් කසනවා. එතකොට කළපුවට ගල්ල කියක්කර එඒදාවෙල හොයාගන්න ජනතට අ කලපුවට බහින්ඩ බෑ කළපුව දුර්ගන්ධය වෙලා තින. ඒ අස්සිෙන්. ඒ මන්ද කොයිතේ යන රාජ්‍ය නිලධාරියෙක් වෙනවා කවද මේ තෙල් සස්ථාවේ කෙනෙක් ඇවිල්ල කතා කරලා කියනවා. එය විද්‍යාත්නයෙක් වගේ පරිසර විද්‍යාත්නයෙක් වගේ බෙරලට කිසිම හානයක් වෙලා කියලා මංකේන ආදරනියය මාධ්‍යයටම ලා කියනවා ගිල්ලා ජනතාවෙන් හට දීවර රැකයාවන් කරන ජනතාව මේකින් හානියයක් වෙලාති නොද නැද්ද කියලා ඒකම කිමුුණදුම්කරුවෙක්. ද මුද කරුවක් මේ සබඳව කතා කල මුද පත්ල ඇතලට ගේල්ල නො හා විශාල විවසනයක් මේ මුද ඇතුලේ සිද්දවෙලා තියනවා. අපේ කොරල් පරවල්ට හනි සිද වෙලා තියෙනව කිය. ඒ පපනා නෙබේ මේ කොරෝණ වියසනය අත්තෙක්ක අපේ රටයින්න අධ්‍යාපනය ලබන දරුවන්ගේ අනාගත ඒන් පිටීම පිරිහිලා තියෙනවා. රටක මනුස්්‍යයන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රථමේ නගා සිටවන්ඩෝන රජයයක් වුණනාම. ඒ විතරක් නෙමේ රජයක් වුණනාම කතා කරන්න හැමේලාම ජාතියාලින් කතා කරනවා ජාතිය නාසිට වෙද ඕනි කියලා. ජාතිය නගාසිටවන්ඩ බෑ ඕගොල්ලන්ට ඕන විදිට සැපාරගෙන. ජාතියන් නගාසිට වන්ඩනං මේ රටේ මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය නගසිටව යන්ද ඕනි. මේ රටේ දරුවන්න බුද්ධිමත් කරන්්ඩෝනනි. ඒවගේම ජාතිය දනවත් කරන්්ඩෝනි. එහම ඇැතුව ඕගල්ලඟ කියන ඔය කටින් කියන මේ කතන්දරාත්වේ විවසනයන් අස්සේ ගිල්ල මේ පොජරෝ ඉන්ටකූල රෝලිින් සැපගණ්ඩ වාහනගන්නනම් මේ අමාත්‍යය මණ්ඩලයක් මේ ඇතුලේ තියෙන්නේ ැ්ජයි මේවා ගැන කියන්ඩ සෝචනීයයි මේ ආණ්ඩුව මේ අණ්ඩෝන මේ හැම කෙනාව මේ දේ කරනවා. එතින් මේ විදියට හැමදාම වෙන්ඩ බෑ මිනිස්සු ධනින් වැටන්ද වෙලා වෙලාවවෙ වෙලා තියෙනවා. රුපියල් පන්දහටත් වහල් භාාවයට පත්තෙරා තියෙනව මනිස්සු. ඒහම වන්නඩ අශ්‍යධාවයන්න අපිට අභිමානයක් තියෙන මිනිස්සු මොනොහං හෝ ක්‍රමේකින් අපේ ශ්‍රී ලංක ජනතාව විනාශභායට පත්වෙන්ඩ. යම් යම් ඊනියා සංවිධාන මුල්ලනා කියලා මට කියන්න පුළුවන් මුලින් මුලෙෙන්ම අපේ සංස්කෘතිය විනාසකරා. අපේ බැන්දියයාාවල් විනාස කර අපේ සම්බන්ධතාවයාල් විනාසකර. ජාතිවාදී. අදහස් මෝලවල්ලොලට දාලා විනාශ කර. ඉතිං ඒ නිසා තමයි අද අපේ එකමුඳ බාදය නැතිවෙලා අපේ දරුවන්ටත් තනාගතයන් නැති වෙලා තියෙන්නේ. අද ඔන් Onlineයින් නොලට යන්ඩ දුප්පත් දරුවන්ට මේ ෆෝන් එකක් නෑ සමාර දරුවෝ ඇත්තරම ගුවෝොත්. අපිත් දුප්පත්. අපත් දරුවෙන් පිට ටත්තිනවා දරු දෙෙන්න්නෙත්තුන්දන්නේ. ඒ දරුවන්ට එක ෆෝන ඇතිල අපට කරකවන්ඩ වෙලා තියෙනවා. හරි ඒ අමාරුක අපිට දැනවා. අපිත් දරිත්‍රතාව පෙල් මිනිස්ස. ති එනිසා රටන්න දරුවන්ගේ. අනාගතයඋදස අධ්‍යාපනම අත්‍යතුමාට කියන්නේ. බොරු සෙල්ලන්දදාන්නටපා බොරු විරු දාන්නපා ොරු කතන්දර කියන්නපා ඇත්ත වසය සංවේදිව කතා කරන්නේ මේ රටේ නි සුන්ඩ ොරුවට ජාතිවාදව පපුරල් ඔගොල්ල තැකටඇවිල්ල ඕගොල්ල වැජබෙනට වා මේ රටේන්න හැම දරුවෙක්ම දනවත්භාවට පත් කරන්න නගේ දරුවන්න්න බුද්ධිමත් කරන්න ජාත්‍යයන්තර පාසල් ගැන කතා කරන්න අට කියන්න පා ජත්‍යන්තර පාසල්ොල්ටත් දැම් වාසායක් ගෙවන්ඩ බැරුව සමහර අම්මල ඒකොළන්ගේ ආදායම නැතුව ඒ දරුවන්ට ඔල්ලයි අධ්‍යාපනය නැති කරලා. මේ ජාති්‍යන්තර පාසල් ලොලට අපේ දරුවන්ගේ අධ්‍යාපනය. හඩා බිඳද හන්න බෑ මුදල්ලට එහෙම කරනවන. ඒ මිනිුස්සු මේ රටට කරන්න දෝහයකමක්. ඒ ඒ පාසල්වාන්න කටයොතු කරන්න ඕන කියනක තම ම කියන්නේ. ඒ විතරන්න මේ රජයෙන් මේ වෙලාේ මූලිකවම කටයුතු කරන්න ඕනේ මේ දරුවන්ගේ අනාගතය මොකද මේ දරවා ඉගෙන ගත්තොත් තමයි මේ තව රටකට හරිගිල්ල. ඒ දරුවගේ අධ්‍යාපනය තමන්ගේ රටට මුදල් අර්ගෙන එන්ඩ පුලුවන් ඒ නිසා මේ රජයට මං විශේෂයෙන් කියනවා. මේ දේවල් හොයාබල්ල කටයුතු කරන්න. බොරු නාටක දාණන්ඩ එපා. මේ නාටක දාලා රවටල රවට්ටලා මැරණ බොහොතේ මේවක් ගෙවන්ඩ වෙනවා. අනිවාර්යයි ඒකෙ කිසි දෙයක් නෑ විශ්ව සක්තිය සත්‍යයයි එච්චරය මට කියන්න තියන්නේ ස්තු ති සිුා.